මදුස් ගැන කතා කරනවා නම් ඇත්තටම ඉතින් ওই මදුස් එල්ලන්න ඕනේ කියලා කියනවා. නමුත් මේ මදුස් එල්ලන්න කොහෙද චෝදනා? කුඩු විකුණනවා කියනවා, මිනී මැරුවා කියනවා, කොහෙද සාක්ෂි තියෙන්නේ? කිසිම සාක්ෂියක් අපි හිතන්නේ නඩුවක් දාන්න පුළුවන් තරම් ප්‍රමාණවත් සාක්ෂි මදුස්ට තියෙනවා කියලා. අඩුතරමේ නඩුවක් දාන්න පුළුවන් තරම්වත් සාක්ෂි නැහැ. දැන් මදුස් කියන පොත් චරිතය ගැන ගත්තොතින් මදුස් කියන කෙනා නිර්මාණය වෙන්නේ කොහොමද? මදුස් කියන කෙනා මමත් බන්ධනාගාරගත වෙලා හිටියා. මං ඒ කාලය තුල මදුස්ස හොඳටම දන්නවා. මදුස් එක අපි එකට කාලා බීලා තියෙනවා බන්ධනාගාරය තුල, එක බත් එක බෙදාගෙන කාලා තියෙනවා. අපි දන්නවා මේ මදුස්ගේ සම්පූර්ණ ජීවිත කතාව අපිට කියලා තියෙනවා. මදුස් කියන චරිතේ හැදෙන්නේ කොහොමද? මදුස් කියන චරිත උප්පත්තියෙන් අපරාධකාරයෙක් නෙමෙයි. මදුස් නිර්මාණය කරන්නේ කවුද? අපරාධකාරයෙක් කියලා. මේ රටේ දේශපාලඥයෙක් මදුස්ගේ අම්මා මේ රටේ යම් වාමාංශික දේශපාලන අදහසක් දරපු කෙනෙක්. ඔහු යම් වාමාංශික දේශපාලනයක් කරපු කෙනෙක්. මේ රටේ අලුත් ලෝකයක් හදන්න ඕනේ කියන තැන මේ රටේ පීඩිතයා වෙනුවෙන් යම් හඬක් නගපු කෙනෙක් මදුස්ගේ අම්මා. නමුත් මදුස්ගේ අම්මව ඝාතනය කරනවා එවකට හිටපු දේශපාලඥයෙක්ගේ අනුදැනුම උඩ උවමනාව මත ඝාතනය කරනවා. එතනින් තමයි මදුස් අපරාධකාරයෙක් වෙන්නේ. ඒ ඝාතනය කරන පිරිස්ගෙන් මදුස් තමන්ගේ මවමරුපු පළිය ගන්න ගිහිල්ලා තමයි ඔහු ඝාතනය කරලා බන්ධනාගාරගත වෙන්නේ. ඉතින් එතනින්නම් තමයි මදුස් අපරාධකාරයෙක් වෙන්නේ. නමුත් ඒ බන්ධනාගාරයේ තුල මදුස් ඉන්න වකවානුව තුලදී මදුස්ස මන් දන්න විදියට දෙපාරක් ඝාතනය කරන්න උත්සාහ කරා. මදුස්ගේ වාහනයට මදුස් බන්ධනාගාරයේ වෙනත් බන්ධනාගාරකට ගෙනියනකොට ඒ බස් එකට වෙඩි තියලා මදුස්ව ඝාතනය කරන දෙපාරක් උත්සාහ කරා. මං ඉදිරිපිටම එක්තරා ප්‍රධාන ජේලර්වරයෙක් ඇවිල්ලා මදුස්ට කිව්වා, මදුස් ඔයාට තර්ජන දිනව නේද? අපිට ආරන්ද අපි දන්නවා ඔයාට එකපාරකුත් වෙඩි තියන්න හැදුවා නේද කියලා. මේ බන්ධනාගාර ඉහළ නිලධාරියෙක් ඇවිල්ලා මදුස් සමග කතා කර මම මේ මගේ කන් දෙකටම ඇහුණා. ඉතින් ඒ වගේ මදුස්ව ඝාතනය කරන්න උත්සාහ කරා. නමුත් මදුස් එළියට එන බන්ධනාගාරයේ තුලදී මේ බන්ධන රජයට වගකීමක් තියෙනවා. එළියට එනකොට ඔහු අපරාධකාරයෙක් නොවී එළියට දාන්න. නමුත් අද කරන්නේ බන්ධනාගාරය තුල ඉඳගෙන අපරාධකාරයෝ එළියට එන්නේ තවත් ඔහු අපරාධකාරයෙක් බවට වෙලා. ඒ වගේ මේ සමාජයට ආවම ඔහු හිතනවා නම් මං අපරාධ කරන්නේ නැහැ කියලා හිතනවා නම්, නමුත් අද මේ රටේ තියෙන පොලිසිය ඒ ඔහු බන්ධනාගාරේ ඉඳන් ආවේ කියන මතේ තියාගෙන යම් යම් දේවල් වලට පටලලා ආයි බන්ධනාගාරගත කරනවා. ඒ දිගින් දිගටම මේ කිරීම තුල තමයි මේ අපරාධකාරයෝ බිහි වෙන්නේ. බෝදුරට මොකද ඔය මදුස් කියන තැත්තිය දැන් මේ හෝගාල යනවා. මේ කුඩු බිස්නස් මේ ලංකාවෙම කියන කුඩු විකුණන්නේ මදුස් කියන කතාව තමයි දැන් එන්නේ. නමුත් ඒ චෝදනාවම තියෙනවාද මේ රටේ මේ ධනපති කීප දෙනෙක්ට? තියෙනවා. අපි දන්නවා මේ හිටපු ඇමති ලන්සට ඩිෆෙන්ඩරේ කුඩු ගෙනාවා කියලා තියෙනවා. හිටපු ජනාධිපති ලන්සව ගිහිල්ලා බදාගෙන කුඩු අල්ලපු වෙලේ බදාගෙන ඒක ඒ වෙලෙම ෂේප් කරා කියලා. එයාගේ දුමින්ද සිල්ලට තියෙනවා කුඩු චෝදනාව. එයාගේ හිටපු ආරක්ෂක ලේකම්ට තියෙනවා. නමුත් අද ඒව මාකට් නැහැ. නමුත් අද මේ මදුස්සෙයි මාකට් කරන්නේ. මේ පීඩිත පන්තියේ උද්යලයක් නිසා තමයි අද මදුස්ස මාකට් කරන්නේ. නමුත් ඒ මාකට් කිරීම තුලම අපි දකින්නේ මේ රටේ කුඩු ව්‍යාපාරය කරන ධනපති ආරක්ෂා කිරීමක්. මදුස් කුඩු විකුණනවා කුඩු විකුණනවා. නමුත් අල්ලලා නැහැ කාගේ කවුරු කුඩු තාම. නමුත් කුඩු විකුණනවා විකුණනවා කියලා කියලාම කියන්නෙම මේ රටේ තවත් විශාල කුඩු ව්‍යාපාරිකව බිහි කිරීමක්. මොකද අපි දන්නවා ඒවා වහලා මේ පැත්ත කතා කරනවා. ඒක තුල තමයි මේ ඔය තියෙනවා ඝාතන ගැනත් කතා කරනවා. අරයා මැරුවා මෙයා මැරුවා කියනවා. මදිස් මෙහෙව්වයි කියනවා. නමුත් ඔය එකකටවත් අපි විශ්වාස කරන්නේ නැහැ. අඩු තරමේ නඩුවක්වත් දාන්න පුළුවන් තරම් සාක්ෂි තියෙනවා කියලා. නෑ, අපි කියන්නේ අපි ආරක්ෂා කිරීමක් නෙමෙයි අපි මේ කියන්නේ. මේ කිසිම කෙනෙක් උප්පත්තියෙන් වැරදිකාරයෝ නෙමෙයි. දැන් ඔය බන්ධනාගාරගත වෙලා තියෙන අපරාධකාරයෝන්ගේ බන්ධනාගාරගත වෙන්නේ ඉස්සල්ලා ඔහු කවුද කියන එක අපි අඳුන ගන්න ඕනේ. ඔහු ඇවිල්ලා මේ ඉන්න පිරිස් ගත්තම මේ රටේම ජීවත් වෙන අපේම තරුණ පිරිසක් මේ තරුණ පිරිසට බන්ධනාගාරගත වෙන්නේ මේ රටේ දේශපාලනය නිසා. ඔවුන්ට මේ රටේ තියෙන මේ කඩාවැඩීම නිසා හේතුව තමයි තරුණයෙකුට රැකියාවක් අවශ්‍යයි. නමුත් ඒ තරුණයට රැකියාවක් නැහැ. ඒ රැකියාවට යන්න නම් ඔහුට රැකියාවක් ගන්න නම් ඔහුට දුවන්න වෙනවා දේශපාලඥයා පස්සේ. දේශපාලඥයාට පෝස්ටර් අලවන්න වෙනවා. දේශපාලඥයාගේ ආවතේවකම් කරන්න වෙනවා. ඒ තුල දේශපාලඥයා ඡන්ද තරඟයට මේ හැංගීම් තියෙන මේ තරුණයෙන්ව යොදා ගන්නවා. යොදාගෙන ඔවුන්ට සුර ලෝක පෙන්නලා ඔවුන් ලබා ඝාතන පවා සිද්ධ කරනවා.
ඔවුන් අපරාධකාරය කරවන්නේ අන්න එතනි. මේ රටේ මේ විරකියාව ප්‍රධාන හේතුවක් වෙලා තිනවා. ඒකට වග කියන්න ඕනේ මේ රටේ පාලකයෝ. අපි ඒකයි අපි කියන්නේ මේ උප්පත්තියෙන් ඒගොල්ලෝ වැරදිකාරයෝ නෙමේ නිසා තමයි අපි ඒගොල්ලෝ වෙන ගැන අපි මේ කතා කරන්නේ. මොකද බන්ධනාගාරයක් තුල අද මේවා බන්ධනාගාර නෙමේ, මේවා විශෝධන ආයතන, මේවා පුනරුත්ථාපන ආයතන. මේවා තුල පුනරුත්ථාපනය වෙන්න ඕන. නමුත් කිසිම පුනරුත්ථාපන වැඩපිළිවෙලක් නැහැ මේ සිරගත වෙන අයව බන්ධනාගාර තුලෙන් එළියට දාන්නේ තවත් අපරාධකාරයෙක් කරලා. ඒක නෙමේ වෙන්න ඕනේ. ඔවුන් පුනරුත්ථාපනය කරන්න ඕන. ඔවුන් ඒ විදිහට පුනරුත්ථාපනය කරන්න මේ රටේ මේ අද මදුස්ලට ඔයනි තෝදනා නැහැ. මදුස්ලව නමුත් අපරාධකාරයෝ කියලා හංගඩු ගැසීමක් තියෙන්නේ. මදුස් කියන පුද්ගලයා මට එහෙම කතා කරලා නැහැ, කවදාවත් කතා කරලා නැහැ. නමුත් මම දන්නවා මදුස් කියන පුද්ගලයා බන්ධනාගාරේ හිටපු නිසා ඔව් කවුද කියන එක ඔහුගේ තිබුණු ඒ අපි කාලේ ඉන්න තුල තිබුණු අදහස් අපි යම් යාක් දුරට දන්නවා. ඔව් අපි හිතන්නේ දැන් ඒ අය ඒ ඩුබායි නීතිය අනුව ඒ අයව අහු වෙලා තින්නේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා නම් ඒ රටේ ඒ නීතිය අනුව ඒගොල්ලන්ට දඬුවම් දෙයි. නමුත් මට පැහැදිලිවම කියන්න පුළුවන් ඔය මදුස් කියන චරිතෙට අනිත් අය නෙමෙත් මේ ලංකාවට ගෙනල්ලා දඬුවම් කරන්න පුළුවන් තරම් ඔහුට චෝදනා නැහැ. ඔහුට චෝදනාවල් නීතියෙන් ඔහුට දඬුවම් කරන්න තරම් ඉඩ නැහැ. ඔහුට සාක්ෂි නැහැ. ඔහු මිනිමැරුවයි කියන කුඩු බිස්නස් කරාගෙන. නමුත් ඒකකට සාක්ෂි නැහැ. ඒගොල්ලොන්ට එහෙම මදුස්ට ලංකාවට ගෙනල්ලා එහෙම නඩු දාන්න පුළුවන් නම් ඔහුට ඔව්ව එල්ලුම් ගහට යවන්න පුළුවන් නම් මේ රටේ දේශපාලඥයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොන්ටත් ඔය චෝදනාවල්ම තියෙනවා. ඒගොල්ලොන්ගත් එල්ලුම් ගහට යවන්න පුළුවන් එහෙමනම්. මොකද පෞගේ රජේ කාලේ සිද්ධ කරාවු කුඩු බිස්නස් කරපු දේශපාලඥයෝ ඉන්නවා. ඒ වගේම සුදු වෑන් වලින් උස්සලා අද ඒවා ඔප්පු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ වැලිකඩ සිරකරු ඝාතනය ගැන ගත්කම අපිට පැහැදිලිවම තියෙනවා. ඒ කමිටු වාර්තාවේ තියෙනවා පෞගේ කාල රජයේ ආරක්ෂක ලේකම්තුමාගේ මැදිහත් වීම කොහොමද ඒ ඝාතන වලට. ඔව් ඕඩර් දීපු ඒවා තියෙනවා. ආ ඉත්තලියගොඩ ඝාතනයේ තියෙනවා. එහෙමනම් ඒවත් ඝාතන මෙහෙයවීමක්. සුදු වෑන් සංස්කෘතියත් ඝාතන මෙහෙයවීමක්. එහෙමනම් ඒගොල්ලොන්ටත් මේ මදුෂ්ට වගේම මරණ දඬුවම ඇවිල්ලා මේ කියන විදිහට මදුෂ්ට මරණ දඬුවම දෙන්න ඕන. ඒගොල්ලන්ටත් දෙන්න පුළුවන්. මේ රටේ කුඩු ඩිෆෙන්ඩර් වල හවු වුණා. ඒගොල්ලන්ටම මේ දෙන්න පුළුවන්. සතොසේ තිබිලා කුඩු හවු වුණා. ඒවට වග කිය යුත්තේ කවුද? ආ ඒකේ මේ ඒකේ ඉන්න මේ කන්ටේනර් එකේ ක්ලීනර් වේ ඩ්‍රයිවර් වේද වග කියන්න ඕනේ. ඒ දෙන්න නම් බන්ධනාගාර ගත කරා. ඔක තමයි මේ ඇත්තටත් එහෙමනම් අපි විශ්වාස කරනවා කිසිම විටකින් මදුස් කියන කෙනාට ලංකාවේ නම් දඬුවම් කරන්න බෑ ඔය කියන අපරාධ වලට. මොකද සාක්ෂි නැහැ ඔය එකකටවත්. පීඩිතයාට ඒ තැන නැහැ. ඒක උඩ තමයි අද කියන්නේ මදුස්ස මරන්න ඕනේ, ඒ රටේම තිරන්න ඕනේ, එල්ලුම් ගහ ගේන්න ඕනේ, අරක මේක කියලා කියනවා. නමුත් අපි විශ්වාස කරන්නේ මම විශ්වාස කරන්නේ මදුස්ට එල්ලුම් ගහ දෙන්න පුළුවන් තරම් චෝදනාවක් ගොනු කරන්න පුළුවන් කියලා. ඔය කුඩු නවත්තන්න හරි මේ රටේ අපරාධ නවත්තන්න හරි එල්ලුම් ගහ ගේනවා නම් ඉස්සල්ලාම එල්ලන්න ඕනේ ඔය ජනාධිපතිතුමා මෙහෙවන ජනාධිපතිතුමා සමග ඉන්න ඔය දියවන්නා ආයතනයේ සෝදාපාලුවන්. මොකද මේ අපරාධ කියන දේවල් වල පිටිපස්සේ ඉන්නේ ඒ සෝදාපාලුව ටික. එහෙමනම් ඉස්සල්ලා එල්ලන්න ඕනේ ඒ සෝදාපාලුවන්. වුණත් ඔය එල්ලුම් ගහේ එල්ලන්නේ මේ රටේ මේ පීඩිත නිර්දන පන්තියේ මිනිහව තමයි මේ එල්ලුම් ගහට එල්ලන්න හදන්නේ. මොකද සල්ලි තියෙන මිනිස්සුන්ට හාමුලට එල්ලුම් ගහගෙන්නේ නැහැ. මොකද අපි ඒක හොඳටම දන්නවා. පසුගිය රජයේදී ඉතරා ඇමතිවරයෙක්ගේ බිරිඳා කෙනෙක්. ඔහු කෙලින්ම මරණීය දඬුවම් දුන්නා. නමුත් බන්ධනාගාරේ හිටියේ බොහොම සුළු කාලයක්. ඒ වගේම තව නොයෙක් ඝාතන වලට රජයට සම්බන්ධ පිරිස් හිටියා. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. ඕක තියන්නේ මේ වැටක මායිමට රණ්ඩු වෙලා හදිසි කෝපයට මිනි මරපු එනාට විතරයි මරණ දඬුවම් හිමි. මේ අවුරුදු 20 ගණන් බන්ධනාගාරය තුල ඉන්නේ ඒ පිරිස්. ඒක නිසා එල්ලුම් ගහගෙන ආවොතින් එල්ලන්නේ මේ රටේ පීඩිතයා මේ රටේ ඝාතන මෙහෙවන මේ ගතේ ඝාතනය වලට වග කිය යුතු ඔය දියවන්න ආයතනයේ එකෙක්වත් එල්ලන්නේ නැහැ. මහ ජනතාවගේ මේ කන චූන් කරන කතාවක් ඕක. කවදාවත් මේ රටේ එල්ලුම් ගහ ගේන්න බෑ. ඔය එල්ලුම් ගහ ගේන්න බෑ. ඕක බොරු කතාවක්. ජනාධිපතිතුමාට කොහොමද එල්ලුම් ගහ ගේන්නේ බං? දැන් මේ අපරාධකාරයෝ කියන අය උප්පත්තියෙන් ඔවුන් කවුරුත් අපරාධකාරයෝ නෙමෙයි. නමුත් දැන් මේ කියනවා මේ කුඩු බන්ධනාගාර තුල කුඩු තියෙනවා. බන්ධනාගාරය කියන්නේ කුඩු නිෂ්පාදනය කරන ආයතනයකුත් නෙමෙයි. නමුත් ඔය බන්ධනාගාර තුල ඉඳගෙන මද්ද්‍රව්‍ය ජාවාරම කරනවා කියන එකක් තමයි අද මේ සමාජ මතය වෙලා තියෙන්නේ. නමුත් ඊට එහා ගිය දෙයක් තියෙනවා මෙතන. මොකද බන්ධනාගාර තුල ඉඳන් හරි මද්ද්‍රව්‍ය කරනවා නම් මේ අපි සාමාන්‍ය කෙනෙක්ට මේ රටේ මද්ද්‍රව්‍ය ගේන්න බෑ. ඒ මද්ද්‍රව්‍ය පිටිපස්සේ ඉන්නේ දේශපාලඥයෙක් ඉන්න ඕනේ.
මොකද අපි ඒක දැක්කා පහුගිය කාලවල වල ඩිෆෙන්ඩර් වල තිබිලා හවු වෙනවා. එතකොට තවත් යම් යම් දේවල් වල සතොසේ තිබිලා කුඩු හවු වුණා. ඒක සාමාන්‍ය කෙනෙක්ට ගේන්න බෑ. අපි කියන්නේ බන්ධනාගාර තුල කුඩු නවත්වනවට වැඩිය පහසුම දේ තමයි මේ එළිය කුඩු නවත්වන එක. එතකොට බන්ධනාගාර වල තියෙන කුඩු සම්පූර්ණයෙන්ම නවතින. කුඩු වගේම දරුණුයි මේ රටේ මේ සිගරට් එක කියන එක. අද අපි කතා කරන්න නොකරමන බැරි දෙයක්. මේ රටේ සිගරට් එකෙන් මොකද කරන්නේ? අද ඒ පෙට්ටියම ගහලා තිනවා මේකේ තියෙන ජීවිත අනතුර. ආ කෙලින්ම කියනවා මේක හෘදාබාධය හැදෙනවා කියලා. නමුත් බහුජාතික සමාගමකට මේ රටේ මිනි මරන්න ලයිසන් එක දීලා තිනවා. සිගරට් එකට අපි කියන්නේ මත් කුඩු විතරක් නෙමේ සිගරට් එක පවා බොන එක මේ තරුණින්ට නවත්තන්න කියලා. ඔව් මම බන්ධනාගාරගත වෙන්නේ මම වෘත්තීය සමිති නායකයෙක්. දුම්රිය වෘත්තීය සමිති නායකයෙක්. ඒ වගේම අපි යම් දේශපාලන මතයක් දරපු කෙනෙක්. අපි තාමත් ඒ දේශපාලන මතය දරන. අපි මේ රටේ ජාතිවාදයට වර්ගවාදයට එරෙහි වෙන පිරිසක්. ඒ තුල එක්තරා 2007 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ පාලනය කමේදී අපි මහින්ද රාජපක්ෂගේ කාලය තුල අපි මේ රටේ පීඩිතයින්ගේ යම් යම් අරගල වලට අපි සම්බන්ධ වුණා. ඒ වගේම අපි ජාතිවාදයට අපි තදින්ම විරුද්ධ වුණා. ඒ කාලය තුලදී අපි දැක්කා තිබුණා මේ රටේ විශාල වශයෙන් සුනාමි සාහන මණ්ඩලයේ ඒකට විරුද්ධ වෙතන තිබුණේ අක්‍රමිකතාවලට විරුද්ධව අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ගියා. ඒ වගේ අපි මේ රටේ මේ පීඩිතයාගේ අරගලය අපි පෝෂණය කරා. ඒවා තුල මේගොල්ලෝ අපිව අත්තඩංගුනොන අපි සුදුවැන් වලින් පැහැර ගන්නවා. මහින්ද රාජපක්ෂ සමයේදී ගෝඨාභය රාජපක්ෂලා අපිව සුදුවැන් වලින් පැහැරගෙන අපිව සිංහල කොටි කියලා අපිව දානවා බන්ධනාගාරගත කරනවා. මොකද අපි සිංහල කොටි කියන්නේ අපි මේ රටේ ජාතිවාදයට වර්ගවාදයට විරුද්ධ වෙන නිසා. මේ උතුරේ දකුණේ ඉන්න සියලුම මිනිස්සු අපි එකයි කියන එක හැඟීම අපි තුල තියෙන නිසා, මේ රටේ බෙදීම අවශ්‍ය නැහැ කියන නිසා තමයි අපිව සිංහල කොටි කියලා අපිට නමක් පට බැඳලා අපිව බන්ධනාගාර කරනවා. නමුත් අපි කියනවා අපිට සිංහල කොටි කිව්වට අපිට කමන්නේ නැහැ. මොකද අපි සිංහල නරි නෙමෙයි. අපි මේ රටේ සියලු මිනිස්සුන්ගේ සියලු දෙනාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නිසා අපිට සිංහල කොටි කියන. ඒ තුල තමයි අපිව බන්ධනාගාරගත කරන්නේ. ඔව් පහුගිය කාලය තුලදී තිබුණු දේවල් එක්ක ඔහුට ලංකාවේ ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපි දැක්කනේ ලංකාවේ කී දෙනෙක් අද ඝාතනය කරාද. ඉතින් ඔහු බන්ධනාගාරයේ තුල එනකොට ඔහුව ඝාතනය කරන්න උත්සාහ කරා. ඉතින් ඒ තුල අද මේ රටේ ඉන්න ගොඩක් දෙනා ඝාතන ජීවිත බේරගන්න වෙන වෙන රටවල් වලට යනවා. පහුගිය මාධ්‍යවල අර නිරෝෂන් කියලා മന്ത്രി කෙනෙක් ගැන කතා කරනවා. മന്ത്രി කෙනෙක් ගැන දැන් ඒ කතා කරන්නේ එතනත් ඒ දේශපාලන හැප්පීමක්නේ. මොකද ඒ නිරෝෂන් කියන മന്ത്രിවරයා මදුස්ගේ ගමේ කෙනෙක්. ඔහු මලගේකට ගියාගේ මදුස්ගේ තාත්තගේ මලගෙදරට ගියා කියලා අද ඌට ලොකු චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඌගේ අයිතිය ඒක. ඌට යන්න පුළුවන්. තමන්ගේ ගමේ මිනිස්සයාගේ මලගෙදර යන්න බැරි කමක් නැහැ නේ. ආ මදුස් මැරුණා නම් මදුස්ගේ මලගෙදරත් යන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මට ඒ අවස්ථාවේ මදුස්ගේ තාත්තගේ මරණගේ මන් දන්නේ මරණේ අවසන් වුණාම තමයි මට හරියට නැත්තම් මමත් යනවා ඒ අවස්ථාවේ. මොකද ඒක සාමාන්‍ය කෙනෙක්ගේ මරණගේකට සහභාගී වෙන ගමේ ආශ්‍රය කරපු මිනිස්සෙක්නේ. ඉතින් ඒකට නමුත් අදේ මන්ත්‍රීවරයාට එලෝ එලෝ ගහනවා. මේ දේශපාලනය තමයි කරන්නේ.